අයිබෝවන්, සබ දැසනක් අද මාර්තු අට. ಮර්තු ට ෙ හ ක ඉතිහස කතාවකුත් ෙක අපට මතක්වි ද ජගත් කාන්තා දිනය. ඇවෙනුවෙන් බොහෝ විිෂ්ටූදේ අභිමානවත් වූදය අද දවසේ සැබර අතරවාරයේදී එක් දහස් නසය අටේ හරියට මදවගේ දවසක අමරිකාවේ ඩිියෝක්නූර විවලට දහස් කරන කාන්තාවේ තමගේ පෑදහස වැඩමුරය පෑදහදක් ප අඩු කල දෙන්න කියලා තමන්ගේ හාමුතුන්ගගේ ඉල්ලීමක් කරමින් මේ මාර්තු අට වනිදා මේ සිදධත් එක්ක ඉතිහාස කතවන දවසක් බවට පත්තෙනවා. ොහම කෙටයකි වෝත් ඊට පස්සේ විද දේශපාලන මුහුණුවර පවා ගත්තු මේ දනිය පස කාලනවෙක් දස් නමස හත්තේ හතවුරුදෙන් පස්සේ එක් ජාතින් විසි.

සිදස ැදර න්න ප්‍රී විදස් ත්ත චාක මතිේදේ වි ේද සානායක. අයි ොට සද . ඉදි අදන සල්ලාම කතාකරන් කියල හිතු. අපි නිතරම කරනාව ව සංගතත්වයගන කතා කරන ටක් එකතාවත් බැහටක හිල්ල යෙමනයේ සිදවිච්ච පිපිරි මක්නැත්තං ප්‍රහහාරයක් පිළිබඳව මේක ලෝකටම් බලපනු ප්‍රශ්නයක් ඉනිස අපි ඉෙල්ලම කතාකරන්න. ලෝකද අපි ලෝත්ත මේ බොම සංවේදී කලාපතිබෙනවාමේ. අපි ඉන්දිිසි කියන චෝක් පොන්ස් කියලා. එතමයි මර්මස්ථාන එකැ ඉන්දියන් සාගර කලාප ගත්තොත්ය මේ අතිශෙන් වැදගත් මර්මස්සාන කිහි පැත්තිබෙන එකක්තමයිවයි ඉරාණය ආස්ථ පේට තිබෙන හෝම සමුද්‍ර සන්දිියය. ඒම අස්ත තියන මේ බාබෙල් මණඩුක්යෙන් සමුද සන්දි ලක මේ ඉදන්න ප්‍රවාහණින් විශාල ප්‍රමාණකට විශෂ මේ නැවගත තෙල්ලින් විශාල ප්‍රමාණයකට මේ ප්‍රවාහන හිලා දායකත්පි දකන මේ සමුද්‍ර සන්ධී ආස්්‍රතක ඇතිවන මේ බූදේශපානික ැටුම් එක පැත්තකින් ලෝකයේ තෙල් මිල කෙරෙහි බලපානවා. අපිදන්නවා යෙමනේ ආස්්‍රතව දෙදස් දාාහතර වසරේ සිට ගටුන් කාරරි තත්ව ඇතිබෙනවා මේකට ඇත්තර මුලපිරුණේ ප්‍රධාන වශෙන් ගත්තත්ව අරාබි වසන්තය. අදදහස් දහ වසරේ දෙ සම්බර් මාසෙ පමණ ඇතිවුණු මේ මැදැ පරිදි හආරාිකර ඇතිවෙච්ම මේ ජරතතා නැග ටරීමක් මේ නග ටිේ ප්‍රතිඵලයක් හැට යෙමන තැ පැවු පාලතන්ත්‍ර බදවටුුණ. මේ අබ්දුල්ලා සාාලයේගේ රජය බිඳවැටුණ. අනතුරුව මේ බලයට පත්වුණු මේ. සුරල් හඩිගේ රජය දෙදස් දාාහතර වසරේ මේ හුට රටින් පලායාමට සිද්ධෙනවා. ඒ තමයි. හෞති කියන ඉරණයේ සහල සන්නද කණඩායම් ඒෙමනේ සනගනුවර බලය අත්පත් කර ගැනිීමත් එක්. අනතුර තමයි දෙදස් පහල වරින් දලා සෞදිය ප්‍රමුකරටවල් දාදයක් එකතු වෙලා ඒෙම නේ හෞති ඉලක්කවලට ප්‍රහාර එල්ල කරන්නේ. හෞති සටන්කාමින් අපි ගත්තුත් එහ එක පැත්තිකින් නිරාණය ඔවුනට සහය දක්වනවා අනක් අතට උන් අර ගරිල්ලා. පක්්‍රම බහෝදුරට භාවිත කරන්න මොකද මේ ඇතරම ගතොත්ති මර මේ අසම මිතික සංග්‍රාමයක් සෞධියයක්ත් එක්ක රජුව සටනක නිලයි නැතිේ හැකියාවක් හෞතිවරුන්ට නැතිනිසාවුන් බහෝදුරට ඉලක්ක බවට පත් කර ගන්නවා මේ සෞදිය තෙල් මධ්‍යස්ථාන. දැන් අලුත්ම ප්‍රහාරය මේ වෙනකොට අපි පසුගේ සති කතා කරමේ ලෝකයේ තෙල්මිල තෙල්මිල කිසිම් ආකාරෙකට ස්ථාවර මට්ටමකට පැමිණිය හැබයි දැන් හෞතිවරු සෞධී අරාබයේ වඩාත්ක තමයි දෝකය වඩාත් ආරක්ෂිතම තෙල් මධ්‍යස්ථාන හැටිට සැකෙන්නේ. සෞදදි අරබියය තෙල් මධ්‍යස්ථානකට හුති සටන්කාමින් ප්‍රහරයක් එල්ල කරන තිබෙනවා එඒත් එක් ලෝක වෙල පල බොර තෙල් බැල එක මි ඩොර් හැත්තව දක් දැන් වැඩිවෙලා තිබෙනවා. දැන් සෞදිී අපි දක්කිනවා සෞධිය මේ ප්‍රහාරයට පිළිතුරු වශෙන් සනාගනුව හයිති කරල කරුවන්ගේ ඉලක්කවලට මේ වනි විට ප්‍රහාරෙල්ල කරමින් සිටිවා මේක මැද පෙරිදිග කලාපේ විශේෂම ගල්් ප්‍රදේශය. තත්වය වඩාත් භයානක ලෙස මේ වන විට භානකන්තේකට ගමන් කරන බවක් තකින්නට පන ොකද සෞධි අරාබිය මේ චෝදනාව කෞතිවරුන්ට පමණක් නෙම ඉල්ල කරන්නේ. සෞධිය ඉරාණයට චෝදනා කරනවා. ඉරාණයත් මේ ප්‍රහාරයට වගක ඉති කරනකද මේ මැද පෙරිදිග කලාපේ ගත්තුත්හෙ මේ දෘෂ්ටිවාදීමේ වශයෙන් කදවුරු දෙකක් තිබිෙන එකක්ත්තම ඉදන්න ලෝකයේ මේ. ස්ලිම් නාවගත්තුත් ිියන දෙක පම ස්ලිම්වරු පිරිසත් තින්න ඕන්ගගේ සියටහ අසුූ පහක්ත් පමණ සුල්ලි මුස්ලිම්වරු මේ සුන්න්න මුස්ලිම් ආගමික නිකායට නායකත්වේ ලබා දෙන්නේ සෞධිය අරාිය සියයට පහළවකට අඩු ප්‍රමාණ ැත්තින ශ්‍යාවවර දීර්ග කාල ඇත්තිස්සේ මේ ඔන් දිවිධ ආකාරයේ පීඩාවන්ට ලක්කුණ ජනකොටසක් මේ ශියයා මුස්ලිම් නිකායට නායකත්වය ලබා දෙන්නේ ඉරාණය එඒ මේ දෘෂ්ටිවාදේ වශයෙන් කවුරු දෙකති අතරති වෙන අර්බුදය මෑතකාලේ වඩා තීවරු වඋනම් එකට හේතු ගණනාවක් බලපෑවා එකක් තමයි සංජීවනිය ඔයරීම ඉක්දම ඇත්නම ඉස්ලාමි ක්‍රවලූෂන් කියනේ ස්ලාමී විප්‍රේ ප්‍රතිඵලයක් හැට ඉරණය ගමක කණ්ඩායමක් රටේ බලට පත්වවා. එ සෞධියයට බයක් තිබෙනවා මත්‍රම ගැතුත් මේ එෙමන මැතපරදික කලාපේ අරබුද උත්සාන ම ල පප ප්‍රාන හේතුක්. සෞදිීට බියක් ඇතිවෙනවා මේ ඉරානය ඇතිබෙච්ච මේ ආගමික පරිවර්තනය තමන්ගේ කලාපිට ඒ කියලා ගල් ටවට ඒයි කියලා දෙවිනිකාරණය තමයි දෙදා සුනය අවරුද්ද. ඇමරිකා එක් සත් ජනපදය ඉරාකයට පහරදීල සදාමුසයන්ගේ සුන්න්නේ සුළුතරයක් රටපාලනි කරේ හිරාකෙ පාලනි කරේ මේ පාලනේ බිඳවටනවා ල කාරනතවයි ඔය දස් පහ වසේ ඇතිකරතව යොයින් කම්පි ලන ක්ෂන් ර නිටි සමති මේ නිෂ්ටික සම්මුතිය ප්‍රතිඵලයක් හැටියට. ඉරානයේ තෙල් ලෝක පෙල නික්ක ට පට ගතම රනය හත්ත නමින් පස්සේ අක්ඩුවම සබහධකවට මොන දන්න විේෂ මරිකා ක්ජන පදේ සම්බාධකතිප අන අතර දදාා සයවසරින් පස්සේ එක්සර් ජාතීන්ගේ සංවිධන ආරක්ෂ මන්දලි සම්හාධක පැනයව. රන්නේ ෙල්ටි වෙරඳදට නිිකත්ුණහට පස්සේ ලෝක වෙළඳලේ තෙල් පිළිබඳ ඒකාධිකාරී සබන්ධය සෞදිය සහිරනය අත අබද වඩට උත්නූ මේ පසබිම තුළ තමයි මේ ඒමන කැරල්ල උද්ගතවෙන්නේ හෞතිවරුන්ගේ දැන් මේනකොටිදක්න මේ රටල්ක අතර අබද වඩාත් තවදුරටත්තිීවර වෙමින් පවදිවා අලුත්ම තත්ත්ය තමයි හෞති කරල්ලි කාරුවන් සෞධ අරාබිය ඉතාම වැදතල් මධ්‍යථානකට ප්‍රහර කල කරලතිබරේයට පිළිතුර වශෙන් සෞදධ රාබිය දේමන. හෞති ඉලක්කවෙද සනා අගරුවර ගුවන් ප්‍රහාරිල්ල කරමින්ිසිින . රතු ොේෙ ද සිංගට ැනගන්න පුලුවන් ඊළඟට කතාහන ස දානන් වෙලෙේ ආසියරු කලාපේට දගත්වන ෝොත්ක් වෙවීමේක, අමෙරිකාම ජනාතිපතිවරයා ජෝයිදන් තිරනය කල තිබෙන හදිෙසි රජනායික සමලුවක් හමුවක් පවත්වන්නට දැමේ හමුව පොහම ශේෂය අපේ කලාපේ. මොක් වෙයිද මේක අරමුණ ඇ දන්න සංජිමනි දැන්වේ මරිකා එක් ජනපද මේ ලෝකයේ ඉතාම කිට්ටුම සමීපතම කොල්ලු පගම මිත්‍රය ඇතම යුරෝපය. තම ල ංගාම පස මික ක් ජන පද ද විලාශයට පත්ච්ච රප ලි ගඩනීම හහා මාශල් සලසු ඇත ිලියන ගරනක මුදරක් වැෑකර ොද මේ දෙෙමන ලෝක සංග්‍රාමේ ප්‍රතිඵලයක් හැටියට යරෝපාකරයේ ආර්ථික විශයට පත් වුණා. ජර්මණී ෆරන්ශේ අනෙක් අතට බ්‍රතාානය ඉතාලිය මේ රටවල් ඇත්තට මේ රටවල් ගකා සිරීම ස මරිකා එක් ජනපද මේ සැලසුව දියත් කළ මේ රටවල් ඇමරිකා එක් ජනපද විසින් හෙවනු ලබන මේ ආර්ථික වැඩපිළුලක් යටතට මේ රටවල් තබා ගැනීම සඳහ. ඉතිං එදා මෙඩදා තුර ඇමෙරිකා එක්ත් ජනපද ඉතාම හිතවත්ම කලාපේ තමයි යුරෝපය. හැබැයි දැන් මේ ජෝ බයිඩන් බලයට පත්වුණට පස්සේ. යුරෝපයිටත් බඩ ප්‍රමුකත්වයක් ලබාදිී තිබෙනවා මේ අපේ කලාපේට මේක හේතුව තමයි අපේ. ආසියනු කලාපේ නැගියම මකද ලෝක ඉතිහාසේ දිහා ගැල් බැල්ගොත් එහම ලෝක ඉතිහාස එදා මෙදා තුර හැමදටමත් ලෝකේ ආර්ථික බලය තිබුණ ආසියාවට පහුගේ අවුදු හාරසියක පන්සිීක පමණ කාලසීමව තුළ තමයි මේ ආර්ථික බලය මේ යුරෝපේටග රෝපේට යන්ඩ හේතු වේ ප්‍රධාන වශයෙන් ගත්තුත් එහෙම මේ යරත් පජිත අධිරාජ්‍යවාදී ව්‍යාප්පති ස්පානය ප්‍රතාානය, බෙල්ජියම ඕලන්දය තංශය මේ යටත් විජතොල්නිි හැටියට ආසියාාවපය අප්‍රිකාේ මැදප්‍රදිග කලාපි මේ යටත් විජිත කොලනිි පිහිටවා ගැනීමින් මේ කලාපේ සුරක් කෑම ලක්රලා හැබැයි දැන් අපි දකිනවා යුරේෂානු කලාපේ රටවල් විශේෂම ඉන්දියාව චීනය වගේ රටවල් නැගියම අපි දකිනවා ඇති මේ නැගියම මුල්කරගෙන ඇමරිකා එක්සත් ජනපදය දැන් සලකනවා මේ ආසියාාව විශේෂම චීනය තමන්ට ර්ජනයක් හැටියට මේ ඇමරිකා එක්ස ජනපද මේ ජනතාවගේ අදහස් වැළගොත්තහෙම මේ පහුගිය සතියේ ප විසර්ච්න්ටර් කියන ප පර්යේෂන මධ්‍යස්ථානය ඉතාම වැදගත් සමීක්ෂණයක් සිදු කළා මේ සමීක්ෂණය ප්‍රතිඵල වලට අනුව ඇමරිකාක්ස් ජනපදේ සෑම පුරවැසියන් දස දෙනෙකුගෙන් නව දෙනෙක්ම එකකැනසියට අසු නමයක් විශ්වාස කරනවා චීනය තමන්ට තරග කාරෙක් නැත්තන් තමන්ට සතුරෙකු කියලා. ඒ අතරයට පනස් තුනක් විශ්වාස කරනවා මේ චීනයට වඩාක් සාර්ථකව මුහුණදීමේ හැකියාවත් බයිඩන්ගේ පාලනයට තිබෙනවයි කියලා. ඉ ඒ අනුව තමයි දැම් බයිඩන් පාලනයේ ගෝලියතලයේ ඇමරිකාව යළිත් පතාවක් කර්ලියට පිවිසන් වගේ එක ඇමරිකායි ස් බැක් කියන එක ලෝකයට ප්‍රදශනය කිරීම සඳහා මේ වනවිිට ඇමරිකා එක්ෂත් ජනපදය මේ අපි දකිනවා හැකි පැත්තකින් සෞධියත් එක් ඇමරිකා මෙතෙක් ගෙනගේ සබන්ධතාවන් බයිඩන් පාලනය අයටතේ කිසියම් ආකාරක බෙන ැටීමට ලක් කරම්. ඒ අපි දැක්ක ගේ සතිය බයිඩන් සිරියාවේ රජය ඉඩක්කවලට පහරදුන්න. ඉරාන ්‍යෂ්ටික අරර්ුලය සම්බන්ධ ොහි බොහෝදන බලාපොරොත්තු ව අපසුවතාවක් ඇමරිකාක් ජනපාද මේ නි්‍යෂ්ටික සම්මුතිට එළැඹයි කියන නමුත්. මකා ැන් මේ වන විට ඉරණයේ සම සමඟ තමන්ගේ සම්බන්ධ තාාවන් ආපෝ අර්බුද කාරිමාවතකට රැගෙනයමින් තිබෙන.ඉ මේ පසුබිම තුළ චීනයත් ඇමරිකා එක්සත් ජනපතයක් අතර අර්බුද වඩා තවුරහන්නඩ පුලන් අපි මේ පසුග සති අපේ මිත්‍රයා රූපවානී හිස්සල්ල ඉන්නවා චීනේ මෝතිලාල් හිස්සල්ල චීනේ මේ දැන් අර අලුත් චීන පාන තයේ දැන් මේමෙට අළුත් වැඩ පිළිවෙලක්. දහස් විසිය කිසිරද දහස් විසිපහ දක්වා දාහතර වන මේ පස්සවරගු සැලස්ම දිරිපත් කරල තිබෙරවා. ති චීනය මේ යන ගමන නතර කිරීමේ හැකියාවක් ඇමරිකාවට නැහැ. හැබැයි අපි දකිනවා අම අර්බුද පඩා තිවරු වන්න පුළුවන් ඉදිරි කාලසීම අවතුළ. අපය අතවත්වොරතුරු කතාතකරම මේ ගැන හිට කලින් කෙටි විරාමයක් අරගෙන වෙලාව බලලින්. අප මුලින් කතරම හිට පවිදට අමෙරිකාව කියෙන බපොරතු වෙන්න චීන ෙර ලවගේ ගොඩ ගනදම කලාපි තුළ එතරම චීනය මරිකඩන්වාර ඔය ග්‍රහම ඇඩිසන් කියල මෙරිකාක් ජනපති හාව විශ්වදල මචරාවරක්න්න හුම අපූරු අදහසක් ඉදිරිපත් කලතිනමකම මේ තුසි ඩයිඩ ටරප් කියලා ඔය ඇතැන්ස් පාලනේ ස ස්පානය අතර ඇතිවෙච්චමේ අර්බුදය මේ ඇතැස් පාන මට ර්නයක් හට දකපු ස්පාලනය බල තරගය පිළිබඳව. මේක පදනම් කරගෙන ඔහු මේ අපූරු ආකාරය අදහසක්්‍ය දිරිිපත් කරලා තිබෙනවා. ලෝක ඉතිහාසේ බොහෝදුරට මේ සජවිි ගැටුම් මැති වෙන්නේ. එකර එක්ස්ං ඉම්පිරියල් පවා දැන් සිටින අධිරාජ්‍යවාදී බලවත්රා ජය සහ රයිසිං ඉම්පිරියල් පවා නැගීන රජවාදී බලවතා චීනයට අධිරාජ්‍යවාද අිලාශන් තියනවද නැදගනෙනම ගරනයක් හැබයි අපිට මේ යන විදිහට ගියොක්තෙම මේ රටවල් දෙක අතර ගැටුමත්දේ නොයිතින් අපි වගේ රටවල් හරි ප්‍රවේශම්කාරී විය යුතුයි මොකදර මේ බලවත් රාජන අතර ඇතිවන බල අරගලේදී බොහෝ දුරට මේ කුඩා රාජ්‍යන් මේ බලාරගලේ ගොදුරු බවට පත්ව නොයිඉතින් අපි විදේශව තිත්ති බොහු ප්‍රේශම්කාරිී වියතිමක මරිකාක්ජන පදේ මේ කලාපේයට වඩාත් ප්‍රවේගකාරව ප්‍රවේශවා කියලා කියන්නේ මේ කරපේ රටවලට විශාල පීඩනයක් බලපෑමක් ඉදිරියේ මේ කඳුරුදු දෙකින් එල්ලවට පුුවන්. අප ඊලකට කටරන සුදානක් වෙන්නේ විශේෂත වූ චන්ද විමසමක් යැන දැම චන්ද විමසු මේ ප්‍රතිඵලය ලැබීමත් එක්කයි නතුරු ඇතැම් අන්තවාද ස්ලාමය කණ්ඩායම් නම් ඒ හැඳේ අදුරධනයක් විදයටට සෙත්් සලන්දේ. මේ චන්ද විමසම සහ චන්ද විමසේ ප්‍රතිඵලය ැන පිත් තොතුර කියන සූදානානගකමට. සුවිසලන්තය ඉතාම බොහො සුන්දර රටක් ලස්සන ඉතාම චිත්තාකර්ශණීය කාරම අනස්කාන්ත පරිසර යක්තිබෙනවා අනෙක් අතට ජනාව තත්ේ බොහොම නිදහස් පොරුවැසයන් පිරිසක් සුවිසලන්ති කැටන්ස් කියර සේසම එකක්ොයි කැටන්ස් බිසිහ යක්තිබෙනවා. මේ රටවල ජනතාව මේ සුවිසලන්තය ජනාව ගත්තත් කැටන්ස් ලඉන්න ඔම් බොම මේ ස්වාධීනව හිතන පතන. නකාය හැටිය සලකන්නට පුළුවන් රැන් අපි දන්න මෑතකද මේ බහෝදුලට මතවේදයට ලක් වුණා මේ ඔ ශේෂම යරෝපාකරයට ලැවුණු මේ ත්‍රස්ස ප්‍රහාාරත්තෙක්ක මේ මුහන් වසාහගෙන විධාආකාරය මේ ආගම මුල් කරගෙන විධාකාරය ඇඳුම් පැළඳුම් පිළිබඳව. යුරෝපයේ මේක විශාල ආන්දෝලිකට තුළ වු මාතෘකාවක් සුල්සලන්ත රජය දැන් මේ බුරකාවසා අනෙක් අතට මේ නිකාප් කියන මේ නිකාප්සා බුර්කාව රට තුළ තහනම් කළ යුතුයි කියන. මේ තනම් කළ යුතුද නැතිර කියන කාරණය පිළිබඳව ගසි කල් full ක ගැන චන්ද විමසුමක් පැවැත්වනා. සියට පනස් එකයි දැශම දෙකයි එකක පිරිසක් මේ වන විට තීරණය කරලා තිබෙනවා රටතුළ මේ තූර්ණ මුහුණු ආවන්න පැළඳීම කි සඳ ඉති මේක මත බේදාත්මක කාරණයක් හැබ අපිලන්නවා යුරෝපයේ තවත් රටවල් ගරනාවක් මෙහා සමානභ තහනම් පණවල තිබෙනවා ඇතැබිට මුස්තිිම් බහුතරයක් සිට රටවලත් මේ ආකාරයට මුහුණ ආවරණය කිරීම සම්බන්ධී විධාආකාරය තහංච පණවල තිබෙනවා හැබැයි ඒක රටේ සියම් ආකාරයක මේ රටේ ජනමතය බෙදීමක් තිබෙනවායි කත්තමයි මේ සුවිසලන්තය මේ සංචාර්ක ැරමං ගලින්ම කිය පවාආකාරයට මේක ඉතාම ලස්සන රටක් සංචාර්ක කර්මාන්තයටකින් පලපෑමක් වෙේවිද කියලා කද ඔය පසියානුගල් කලාපේ රටවල ජනතාව වාර්ෂිකව සුවිසලන්තයට පැමිණෙනවා මෙ තමන්ගේ විවේක සමය ගතකිරීම සඳහ මෙආකාරයේ මේ තහනමක් පැනවීම තුළ සංචාර්ග කර්මාන්තට බලපෑමක් එල්ලවෙේ විදි කියලා. රට ඇතැම් පොටස් වල කිසිම් ආකාරයක සැකයක් පවතිනවා. උුපත කරව ්‍යාධනයම කර ගි ාජය ප්‍ර පිර ක්ස ල බ මගතන්. ගල පහල්වට වැ පිස න පත් කට වාර් ති ොරතුරත් එක් තන ඒවගේ හරසයකටාසන පිරිසත් වල් බල න හම ත ොර. ිවිද සංායකන තිබෙනව හකපැත්තකින් මේ මාධ්‍ය අපි වැලිවොත්ත වෙබ්බඩවී හතරකට යියත්තේම හරිදින සංකාාලයකන ර න. නමුත් අලුත්ම තොරතුරවලට අනුව දාහත්දනෙක් මරණයට පත්තල් තිබෙනවා. ඉක්වටෝරල් ක්වටෝරියල් ගිනිා කියන මේ අපරිිකාේ මේ. මටහිර ප්‍රදේශය පිහිටල තිබෙන රාජ්ජක් මේ නායකත් වෙලා බා දැන්නේ ටියෝඩෝරු ඔබයාන් එන්ගුම අවරුදු හතලස් දෙක කාලයක් ඔහු තමයි රට පාලන කරන්න අවරුදු හැත්ත අටක පාලකෙක් ඉතින් රට ජනගානය ගත්තුත් එෙම මිියන එකයි දශම හතරක් මේ ජනගහනින් අට ලක්‍ෂයක පමණ පිරිසක් එක ඉතාම තෙල් සම්පතින් ආඩය වුණු රටක් නිගහන අටලක්ෂයක පමණ පිරිසක් ජීවත්වලන මේ බාටා කියන නගරේ බාටා නගරේ තමයි විශාල්තම නගරය මේ නගරේ ඇතිවුණු පිපිරීමක් හමුදා බැරැක්කයක් තුළ තමයි මේ පිපිරීම සිදවෙල තිබෙන්නේ ඩයිනමයිට් ගබඩාවක් ආශවිතව සිදුුවනු පිපිරීමෙන් පුද්ගලන් පහළොස්තනකු හෝ දාහත් දෙනෙකු මරණයට පත්වල තිබෙනවා තවත් හාරසයකට වැඩි පිරිසක් කල්ල බාතිපෙනවා මාධ වාර්තාවට සධානය නවායි තාම දැවන්ත පිපිරම් පහක් බාටානගරීෙන් වාර්තා වූ බබ මෙන් දේපල සහජීවිතහානි වාර්ත වනවා වස්සගේ මිය ර්රි පොලි දහරරි පරිසක් තන් පවුල ඇත එකක ඉදියාවට පලාය. ද හ පල ප ස ද ච් ද ම හ ද කාරය අවස්තාවන්ට ට හොද හො. ව විටම ජාතික වශන් වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරලති වෙනවා. අපි දන්නම මියන්මාර්යය රාජ්‍ය ගත්තුත් තෙම දර් කාල හමුදදා පානයක් ඇතම පනේ. නමුත් පසුගේ නැතිවරණේ දී නෂ ලීග ඩිමෝකරසි ්‍රජාත ද හ ති . සාමතියාගලාබී අවන්සාන් සූකි ඇය ඇතුළු පිරිස අත්තරං ගොඩ ගත්ත. ආ්ඩුව බලහත්කාරෙන් ආ්ඩුව පෙරල්ලා දැම්ම මේමන ට හමු පානයක් ම පවති හමුදා ප්‍රඥාවක් ලබාදිීලතිබෙන වසරක්වැනි කාලසිීමමාවක් ඇතුලති අල්ිපතාවක් ැතිවරණනයක් පවත්තන්නට ති සූකී බලයෙන් පහකිරීමට හේතුව හැටියට හමුදා ප්‍රකාශක කරන්නේ පසුගිය වසරේ පැවතුුණු මැතිවරණය දෘෂිත බවට චෝදනා කරමින් තමයි මේ. ගේ රජය පෙරල්ලා දමන්න ඉ මේ සූකිී බලයෙන් පහ කරට පස්සේමියන්මාරය ජනතාව මේ හමුදා පාලනයට එරහිව අකන්්ඩෝම මේ විරෝධතා ව්‍යාපාරයක නිරත වනා මේ අලුත්ම තත්ත්වේ තමයි ජාතික වශයෙන් මහා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා රටේ කම්කරු සංවිධහන නවයක් ඔල් මියන්මාර් පීපල් කියල තමයි මේක නම් කරල තිබෙන්නේ හමුදා විසින් බලහත්කාරීෙන් රටේ පාලන බලතලල් අත්පත් කර ගැනීමට එරහිව ජාතික වශයෙන් වැඩවර්ජනයක් ධියත් කරලා තිබෙනවා. ඒ අතර හමුදාව තමන්ගේ මේ බලය අත්තැරීම සූදානමක් නැහැ ගටුම් කාරි තත්වය ආරම්භ වුණනාට පස්සෙක්ත් ජාතින්ගේ සංවිධන ප්‍රකාශ කනාකාරයට පෙබරවා අරමාසය පලනිදා සිට මේ දක්වා පුද්ගලැන් පනස් අතර දෙනෙකු මරණයට පත්වෙලා තිබෙනවා.ඒ අතර එක්දා සත්සයක බැරි පිරිසක්. අත් අනඟගුට ැති වක් තමයි වාර්තාවන් කොරන මර්ධනව වෙන් එන්න කරනේත වෙන අලත්ම තුර මනවාද ලෝකෙපුර වාර්තාවනය ගැන කියන්න සූදානම. අපි දන්නද ඉන්නත් ගණනාවක් මේ වන බිට මේ වාවිතයට පැමිල්ල තිබෙනවා. මේ එන්නත් වල තිබෙන ප්‍රතිපල පිබඳව යම්යම් ආකාරයේ ආන්දෝර්නාාත්මකමේ. විධ පරස්පර්තාවන් පැවදු නත් මේ වෙනවිට අපි දකිනා බොහෝ රටවල් මේ න්නත් කරනය රෝගයේ පාලනය කිරීම සඳහා. වඩාත් පෘතුර ලෙස උදා ගැනීමට උත්සගවන බව අපිට දකින්නට පුළන්නේ අතර මේ ප්‍රධාන වශයෙන් ගත්තුත් එෙම මේ විුරෝපයේ රටවල් විශේෂම අශ්්‍ර සනිිකා අනෙක් අතට ස්පුට්නිික් ෆවෙන්න රුසියාවේය වගේම චීනය මේ රටවල් ගණනාවක් දැන් එන්නත් භාවිතයට ජනතාව දැන් නැබුරුවවෙල තිබවා විලාාගෙන බෙනවා ඉතින් ජදහස් විශ්සා අපි ගත්තොත් එහ මේ දහස් විශස වසරේ මේ ඇතිවෙච්චම අරබුධකාරිී තත්ත්වේ මේ වසංගත තත්ත්වය පාලනය කිරීම සදහාපී දහස් විශ්ස බසරම ගත වනාා හැබැයි දැන් විද්‍යාත්මක ප්‍රජාව අතර තිබෙනවා සංජිවනි මේ කොච්චල පිරිසක් එන්නත් කරන ලක් කල ඉතුරරි කෙන කාරමය ගම එකක ඉන්ගෙසින් කට හඩ මිනිි ක එක. ජනගහනයෙන් නිකිසියම් විශාල සංකඛ්‍යාවක් න්නක්තට ලක්කරාට පස්සේ. ස්වභාවිකව මේ රෝගයට මුණ දීම සඳහා වශ්‍ය ප්‍රතිශක්ති කරණය ජන සමාජක් තුළ ඇති වෙනවා. ඉතින් සාමනය මේ පිබඳ විධාකාරයේ මේ සංඛ්‍යාලයකන පවතිනවා. ඒ අතර බලාපොරත්තුවන දැන් අප මේ උදාහරණ කැටිත්තුති ප්‍රසී ලෙවුය. මනවස්කය නගර ජගන සීර හැත්තහයක් දැන් හ එන්නත් කරන ලක්ව ල තිබෙන්නේ එතකොට අපි බැලුවොත් එහෙම මේ දෙදස් විසේක ජනවාරි මාසිය අපහුවතාවක් අලු පැල්ලක් මේ මනවස් නගරේ පටන් ගත්තා ඉතින් එ අනුව මේ විද්‍යාඥයන් දැන් මේ වෙලා කල්පනා කරනවා මේ කොච්චට ප්‍රමාණයක් හර්ඩිමිනිටකට භාජනය කළ හිතුද කියලා ඉතින්ඒ අනුව මේ සාමාන්‍යෙන් සයට අසූුවක පමණ පිරිසක් ත් කනට ලක්කල උත්මේ රෝගය පාලනය කිරීම සදා කිසියම් ආකාරයක මේ උපකාරක් ලැබේවි කියලා තමයි සාමාන්‍යින් බොහෝ විද්‍යාඥන් ප්‍රකාශ කරන්න ලෝකේ පුර බොහරටවල් හොඳ දෙලතිබෙන තවත් අර්ුදයක් ගැන අපි කතා කරන සූදානන් වෙන්නේ අර්බුදයක් කියන්නේ මේ ආහාර නාස්ති කිරීමේ අර්බුදය ගැන මේ මානව සමාජනය අපි ගත්තට පසේ ආහාර අර්බුදයක් පිළිබඳ කතා කළට මේ ආහාර අතින් ගත්තොත් සංජිවනේ තමයිි බොහම සස්්‍රීකම අවද මේ ජීවත්තන්නේ ඕන තරන් කඩබොන්න තිබෙන එකට එකක හේතුවක් අපි දන්නවා මේ ආහාර විප්ලබේ පුුඩ රැවලූෂණ එක ආහාර ඉතාම නිෂ්පාදනය කිරීම සඳ බොහොම සාර්ථක ක්‍රම බේද හොයා ගත්ත ලෝකේ. හැබැයි අපේ අවානාවතරනය තමයි ඉද ලෝ ජනගානය බිලියන හතයි දශ මක් අපි බිලියන් හතයි දශමටක් ලෝක ජගහණය වනාට ජනගහරින් බිලියනයකට ආසන්න පිරිසක් තාමත් ජීවත්තාන ඉතාම දැඩිය ආහා අර්බෝධයකමිකන්නේ. අ සාබතයේ ක්‍රොනික් හංග කියල කියන්නේ. ඊළඟට අපි නිතර කියන කාරණයක් සංචිවනි මේ අපිට හෙඩ්ලයි එකක් දෙන්න පුළුවන් දැන් අපිෙනනි ප්‍රහරක මච්චරක් මරමලච්චරක් මනො කියලා අපි මාද කරන් හැට හැමදෑම උටේ හෙඩ්ලයි එකක් කියන්න පුුවන් අපි මාධ්‍ය යතනවල පහුරිය පෑ විසි අතර ඇතුළ කණඩ නැතුව ළමයි විසිද දාහක්. නයට පත්න කියලා නිසේා සංකාාලයකටන්නු ප්‍රධානම හේතුව තමයි මේ ආහාර තිබුණට කොතරම් විශාල වශයෙන් බෙදයාමේදී විශාල විෂමතාවක් පවතිනවා එක තවත් වැදගත්ම කාරනෙක්තවයි ආහාරම නාස්තිකනක් මේ අලුත්ම ස්සඩම සයින්ස් කියන වෙෙබ්ඩ විය මේ වෙබඩි හරිපුරු එබ්බ ඔය සයින්ස් එක ඩිස්කවරිය එක නේච එකේ යන හොඳ වැදගත් ප්‍රවෘති මේක ඉතා සරලෝ මේ ජනතාවට දිරිපත් කරවා සාමාන්‍යින් හැම අවරුද්ධකටම වරක් ටොන් අවලක්ෂයක ආහාර ප්‍රමාණයක්, වාර්ෂිකව නාස්තියට ලක්වන බවතම ක්සත් ජතින්ගේ සවිධහලි පවසන්.